මේ වසරේ නොවැම්බර් සිට ලබන වසරේ නොවැම්බර් දක්වා කාලය තුල රුපියල් බිලියන 4859ක් විතර භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වලින් ගත්ත ණය කල්පිරෙනවා. මේ ණය අරගෙන තියෙන්නේ පසුගිය රජය මගින් කල්පිරෙන ඒවා දැන් මේ රජයට ගෙවන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ ගෙවීමට තමයි ඇත්තටම රජයට ණය ගන්නට සිද්ධ වෙන්නේ. අලුතෙන් පත්වෙච්ච රජයට හැකියාව ලැබෙන්නේ නැහැ ණය නොගෙන ඉන්නට. ඔවුන්ට සිද්ධ වෙනවා සෑම සතියකම මේ කල්පිරෙන ණය ගෙවීම සඳහා තවදුරටත් දිගින් දිගටම වෙළඳපොළ තුලින් ණය ගන්න. හැබැයි මේකෙදි දැන් අපි දන්නවා අතීත රජයන් විසින් මේ ණය ගෙවීම සඳහා ණයගත්තට ඔවුන් දිගු කාලීනව මේ ණය බර අඩු කිරීම සඳහා ඔවුන් සතු කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. වර්තමාන රජයට සිද්ධ වෙනවා මේ ණය බර අඩු කිරීම සඳහා යම් ආකාරයකට සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්න. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ අර්බුදයක අපි තාමත් ඉන්නවා. අපි 2024ට බලාපොරොත්තු වුණා 23ට වඩා 43%ක රාජ්‍ය ආදායමක් වැඩි වෙයි කියලා. හැබැයි අපි අගෝස්තු මාසෙ වෙනකොටත් අපේ රාජ්‍ය ආදායම් වැඩි වෙලා තියෙන්නේ 128%. ඒත් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැත්නම් රජයට වියදම් කරන්න සල්ලි නැහැ. ඒතර සල්ලි නැති වුණාම ඔවුන් සාමාන්‍ය කරන දේක් තමයි මේ දේශීය වෙළඳපොළේ ණය ගැනීම. මේ අලුත් ආණ්ඩුව හරියට ණය කළමනාකරණය කරයි කියන බලාපොරොත්තුවක් මේ රටේ මහ ජනතාව තුළ තියෙනවා. රාජ්‍ය ආදායම වර්ධනය අඩු වෙලා තියෙනවා. අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තත් ඔවුන්ගේ ආදායම තාමත් එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන 70%. එහෙම නැත්නම් හැම මාසෙම ගෙවන්න තියෙන අතිවිශාල ණය කන්දරාවක් තියෙනවා. ඒවා ගෙවන්නත් රජයට සිද්ධ වෙනවා යම් ආකාරයක ණය ගන්න. ණය කියන එක ගැනීමේ වැරද්දක් මම ආර්ථික විද්‍යාඥයෙක් විදිහට දකින්නේ නැහැ. පුද්ගලයෙක් විදිහටවත් රටක් විදිහටවත් ඒ තුලින් පළදාවක් එන්න පාවිච්චි කරනවායි කියන එක තමයි වලද. රජයේ විසින් කළ යුතු රටට වැදගත් කාර්යයන් කිපෙති. ඒවා කරගෙන යන්න මේ ණය ගැනීම වැරද්දක් නැහැ. ආර්ථිකයේ ටික ටික හැදෙනකොට වර්ධනය වෙනකොට මෙච්චර ප්‍රමාණයක් ණය ගැනීමේ අවශ්‍යතාවය නොදෙවෙන්න පුළුවන්. ණය අරන් ඒක පාවිච්චි කරලා ක්‍රමේ වැරද්ද තමයි පහුගිය කාලේ තිබුණේ. දෙක එකපාරටම වියදම් පියවා ගන්න සාමාන්‍ය විදිහට තාමත් ණය ගන්න සිද්ධ වෙනවා. දැන් මේ ගන්න ණය පාවිච්චි කරනවා නම් ආර්ථික වර්ධනය සඳහා ඉස්සරහට වැරද්දක් වෙන්නේ නැහැ.